මම අද YouTube එකේ Facebook එකේ මගේ හිතමිතුරන් වෙනුවෙන් දැනුවත් කිරීමට තව වීඩියෝ එකක් කරන්න තමයි මේ අදහස් කරේ. විශේෂයෙන් ජම්ම පත්‍රයක කේන්දරයක ගුරු ප්‍රහය හත්වැන්නේ ඉන්නව නම් එතනදී ගුරු හත්වැන්නේ සිටින කෙනෙක් සමග හෝ අවම වශයෙන් ගුරු ලග්නේ සිටින කෙනෙක් සමග විවාහය සිදු නොවුනොත් මොකද වෙන්නේ? අපි ළඟට එන හැම දෙනා අතරම ඇති වෙන ගැටලුවක් තමයි ඕක. මෙන්න මේ ගුරු හතේ අය නොමැතිව විවාහ වෙලා දික්කසාද මට්ටමටපත් වෙලා තමයි අපි ළඟට එන්නේ. මේ ඇයි එහෙම වෙන්න හේතුව අන්නේ කියලා දෙන්නයි හේතුව මං හදන්නේ. බ්‍රහස්පති කියන්නේ මේ මහ පොළොව වගේ 1318 ගුණයක් විශාල අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ විශාලම ග්‍රහය. ඉතින් මේ බ්‍රහස්පති දිව්‍ය රාජ්‍යයට චන්ද්‍රයෝ 67ක් දැනට ඉන්නවා කියලා NASA ආයතනයේ විද්‍යාඥයෙක් ඉදින් සොයාගෙන තියෙනවා. විද්‍යාව ඉදින් බොරු වෙනවනේ, දවසින් දවස අලුත් වෙනවා. තව ටික කාලයක් යනකොට තව චන්ද්‍රය සොයාගනි. ඒ ආකාරයට වෙනස් වෙනවා. ජ්‍යොතිෂය වෙනස් වෙන විෂයක් නෙවෙයි. ඒක බුද්ධි මහිමයෙන් ඉචරයන් වහන්සේලා කියපු දේවල් ඒවා හරියටම කියන්නේ නැති උදවිය නිසා තමයි මේක මිනිස්සු විශ්වාස නොකරන මට්ටමට පත් වෙලා තියෙන්නේ. ඉතින් පුරාණේ අපි දන්නවා දැන් ඉෂුවරයෝ නොවුනත් මේ පුරෝහිතයෝ කියලා ඉන්නවනේ රජුරුව ළඟ. එතකොට සිද්ධාර්ථ කුමාරයා පියාණන් සුද්ධෝදන මහරජතුමා මේ සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තියෙන් පස්සේ නම් තැබීමේ උළෙලක් උස්සයා සූදානම් කරා. එහිදී බබුණන් 108ක් කැඳෙව්වා මේ දරුවේ අනාගතය කොහොමද කියලා විමසන්න. මේ 108 දෙනාගෙන් 107 දෙනෙකුගේ මතය වුණේ සක්විති රජ වෙනවා කියලා. අසිත තවුස කියලා බොහොම ප්‍රඥාවන්ත ඉෂුවරයෙක් හිටියා, බමුණෙක් හිටියා. එයා තමයි කිව්වේ නෑ, සිද්ධාර්ථ කියන්නේ ඒකාන්තයෙන්ම බුද්ධත්වයට පත් වෙන දරුවෙක් කියලා. ඒක තමයි අන්තිමට සාර්ථක වුණේ. සුද්ධෝදන මහරජතුමාලන් සතුටෙන් හිටිය දරුව සක්විත රජ වුණා, මුළු ඉන්දියාවම පාලනය කරන මතයට. නමුත් මේ සාරාලංකේ කල්පලස්සයක් පෙරුම් පුරලා ආපු මේ සිද්ධාර්ථ කුමාරයා අනුන්ගේ නිවන සාක්ෂාත් කර දෙන්න තමයි බුද්ධත්වයට පත් වුනේ. එම් බුදුහාමුදුරුවන්ට පින්පව් දෙක බලපානවා. මිනිස්සුන්ගේ හැමෝටම නිවන් දකින්න බෑ. සසර මගේ අපි එනකොට දුක සැප නින්දා ප්‍රශංසා ලාභ අලාභ යසයස මේ සියල්ලම ක්‍රියාත්මක වෙන අටලෝ දහමනේ. බුදුහාමුදුරුවෝ කියන්නේ අපිට කොයි අටලෝ දහමින් කම්පා වෙන්න එපා කියලා. බුදුන් වහන්සේ පා වරුදු හැයම්ම දුක් වින්දා නින්දා පාස ගැන කතා කරොත් බුදුහාඳුරු කිංචිමානිකා මාගදී නින්දා පාස වින්දා. ඉතින් මම කියන්නේ යන්නේ ඒක අනික ජ්‍යොතිර්වේදින්ට වඩා මම වෙනස්. මොකද මම අනික ජ්‍යොතිර්වේදින් මෙතෙක් කියවනතු පෙන්වල දීපු නැති ගොඩක් දේවල් ජනතාවට පෙන්වල දීලා දැනුම ජනතාවට ඒ දැනුම ලබා දුන්නා. හා පරතකාමී විදිහට මම ඒ දේ කරනවා. ගුරු මුස්ටික් නෑ මල් ළඟ. ගුරෙක් නෑනේ මට. මගේ දැනුම මගේ ඥාණයෙන් තමයි මම ඉගෙනගෙන තියෙන්නේ පොතපත කියවල. ඉතින් මේ ගුරු හතේ කතන්දරයේදී ගුරු එකේවන් නොවුනොත් අවම වශයෙන් සෙනසුරු හතේවත් විය යුතුයි. මේ ගුරු හතට සෙනසුරු හත හොඳට ගැළපෙන ගොඩක් අය දන්නේ. මොකද මේ ගුරු කියන්නේ දෙවියෙක්. සෙනසුරු කියන්නේ තපසට බර කියන. ඒක නිසා අන්නේ සංයෝගේ හොඳට හරියනවා කියලා තමයි මගේ අවුරුදු 32ක අත්දැකීම තියෙන්නේ. හරි, දැන් ගුරු හතේ කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් ගුරු එකේ හතේ කෙනෙක් නැතුව වෙන කෙනෙක් බඳ වරු 10 99.9% විවාහය කඩාකප්පල් වෙලා තියෙනවා. ඒක අද්දුටු දෙයක්. අපි මොකද දහස් ගාණක් අපි ළඟට එන අයගේ කේන්දර පරික්ෂාවේදී අපිට ඒක හොඳින්ම තහවුරු වෙනවා. ඒක නිසා මේ අම්මලා තාත්තලගෙන් මම ඉල්ලීම කරන්නේ තමන්ගේ දරුවට ලෝකේ 99%ම යාළු වෙලා තමයි බඳින්නේ. එර සංසාරේ මොකක් හරි හේතුවක් මත.
නම මේ දරුව යාළු වෙන්න කලින් මේ කේන්දරවල මෙන්න මේ දෝෂ තියෙනවා නම් ඒ දෝෂර ගැළපෙනවද කියලා බලලා මේ වචන දෙන එක තමයි හොඳේ අහන පිරිමි ළමයට. නැත්තම් අවුරුදු කාලයක් ඇසුරු කරලා ආදර බන්ධන වෙලිලා මේක අවසානයේදී කේන්දර බලලා ගැළපෙන්නේ නැහැ කුවම දුකක් ඇති වෙනෝනේ දරුවන්ට. ඒකයි මම මේක කියන්නේ. එහෙනම් ගුරු හතේ නම් ගුරු එකේවත් විය යුතුයි, නැත්නම් සෙනසුරු හතේ විය යුතුයි, නැත්නම් ගුරු මහා දසාව ලැබුවම දෙදනාගෙන් කාටෝ විවාහය අසාර්ථක වෙච්ච අවස්ථාවල් ගැන ඊශ්වරයන් වහන්සේලා කියලා තියෙන පුරාණ ඒව හරියටම හරි කියලා අපි අපේ අත්දැකීමෙන් තහවුරු කරගෙන තියෙනවා. තෙරුවන් සරණයි. විජිත රෝහණ විජේමුණි ඇස්ට්‍රොලොජි YouTube channel එක දැම්ම subscribe කරන්න. ලංකාවේ පෙරවිය සිද්ධ වෙනවා ලබන අවුරුදු 2014 ජූලි 19 වෙනිදා. ඒ කොහොමද වෙන්නේ? ගුරු කියන ග්‍රහය අවුරුදු 12කට පස්සේ කටක රාශියට සම්පාත වෙනවා. ගුරුට ඇවිල්ලා කටක රාශිය තුන උච්ච භවන එයාගේ තරු පහේ නිවස. ඉතින් එදාට මේ රටේ ජනතාවට ඒ දිනෙන් පස්සේ දේශපාලනයේ වෙනස්කම් රසක් දකින්න ලැබෙනවා. අපි හිතන්න ඇති බුද්ධලේක් මේ රටේ දේශපාලනයට ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වෙන්න තියෙන. මහින්ද රාජපක්ෂ තුන්වෙනි ජනාධිපති මැතිවරණ ඉදිරිපත් වුණා. දිනම් නැහැ කියන එක මම අද කියනවා මේ TNL මැදිරිය ඉඳගෙන. මේ ආණ්ඩුවේ පරාජයක් මම දකිනවා 2014 ජුනි 19න් පස්සේ. මොකද ගුරු ග්‍රහය අවුරුදු 12කට සැරයක් තමයි කටක රාශියට එන්නේ. එයාගේ උච්ච භවනට. අනේ කටක රාශිය ගත වීමත් සමඟ මේ ආණ්ඩුවේ යම්කිසි කඩාවැටීමක්, අපි කියන්නේ ඉන්න කොටසක් කඩාගෙන යෑමක් වගේ ප්‍රවණතාවයක් ඇති වෙන්න ඉඩ තියෙන ආණ්ඩුවේ වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කාල වකවානුවක් ලෙස මම අද මේ TNL ආයතනයේ ඉඳගෙන කියනවා. එමුණුත් ඔතුමාලා මේ වීඩියෝ පටිය සංරක්ෂණය කරලා තියන්න. මං අහවල් දවසේ මෙහෙම දෙයක් කිව්වා කියලා. අවසාන වශයෙන් මම කියනවා, මම එන්නේ නැහැ විද්‍යුත් මාධ්‍යවලට අනාවැකි කියන්න, ජ්‍යොතිෂය කතා කරන්න, මැතිවරණ ගැන මෛත්‍රී බාර පෙරදුනොත්. මට ඒ තරම් ජයග්‍රහණය අපි ඉගෙන ගත්ත ශාස්ත්‍රය අනුව ස්ථිරයි. ඒක ඉර හඳ වගේ මට ඉස්සිරයි. නැත්නම් මම මෙතෙන්ට ඇවිල්ලා මේ දේ කියන්නේ මේ දෙන්නේ අපිට මොකුත් අම්බ වෙන්නේ. මේ ජ්‍යොතිෂයට යමක් දෙන්න තමයි මම මේ ආවේ. ආධුනික ජ්‍යොතිෂවේදීන් ඉන්නවා මේ රටේ. ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ පැහැදිලි කිරීම කරේ. හැම අතින්ම මෛත්‍රීපාලගේ කේන්දරේ තමයි, එතුමගේ කේන්දරේ තමයි මේ රටේ. මම මාස 3කට කලින් වෙනත් විද්‍යුත් මාධ්‍යක ප්‍රකාශයක් කරා. ප්‍රාන්ත පහක මැතිවරණ තිබ්බ දිනන්නේ මූඩිගේ පක්ෂේ කියලා, භාරතීය ජනතා පක්ෂේ කියලා. දැන් කාටත් අනාවැකි කියන්න පුළුවන්. දැන් ඒ රැල්ල තවත් වැඩි වෙලානේ එන්නේ. අප්‍රේල් මාසේ 20 ගණන් වල ඡන්දේ තියෙනවා දැන්. මම හිතන්නේ ලෝක් සභාවේ තනියම පාර්ලිමේන්තු බලයක් පිහිටවන්න ඡන්ද බලේ භාරතීය ජනතා පක්ෂේ මූඩිට ලැබෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මීන ලග්නේ තුමාගේ රාජ්‍යයේ ඉවර වුණා නොවැම්බර් 2 වෙනිදා. අෂ්ටම රාජ්‍යයක් ගත කරමින් හිටියේ. ඒ වෙලාවේ තමයි සිරිකොතේ තමන්ගේ පාක්ෂිකවම ඇවිල්ලා ගේට්ටු කඩලා එතන ප්‍රශ්න ඇති කරේ. මේව මම ITN එකේ කිව්වා රාජ්‍ය මාධ්‍ය. හරි, එදා මම මේක කිව්වා මෙයාට ප්‍රතිචාර්ජන කරදර තියෙනවා කියලා. ඒ අවුරුදු ගාන මැතිවරණයෙන් පරාජයත් සමග පාක්ෂිකයන්ට ගේන්ති ගිහිල්ලා එදා එදේ කරා. ඒ රාජ්‍යකේ නිසා එම වුණේ එතුමට. මේ වෙලාවේ එතුමට මම දකිනවා නමවැන්නාධිපතිය පුණ්‍යස්ථානාධිපතිගේ අතුරු දසාවක් ගමන් කරනවා. අන්න ඒ නිසා මෙතුමට මාළවී පංචමහරාජෝගේ තියන අයට මන්දේසියේ තියලා තමයි වාසනාව දෙන්නේ. දැන් මෙතුම ඇත්තටම දෙපාරෙම හිමනේ අගමැති වුණේ. මන්තිවරු 12ක් කඩන් ඇවිල්ලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ 2002 පෙරළුව එක වතාවක්. ඊට කලින් ජනාධිපතිතුමා මැරෙනකොට ප්‍රේමරස මහත්මයා ඉබේම ඩිවිජතුන් අගමැති වශයෙන් ජනාධිපති වෙනවා. මෙයා ඊට පස්සේ අගමැති වෙනවා. එහෙමනේ මේක සිද්ධ වෙන්නේ. කවුරුත් හිතන්නේ නැති විදියට බන්දේසිය තියලා තමයි මේක හම්බෙන්නේ. මේ 3 වෙනි වතාවෙත් බන්දේසිය තියලා
මෙයාට මේක ලැබෙන එක කාටවත් වළක්වන්න බෑ. ඒක මම නමයන් අධිපතියගේ තත්ත්වෙත් එක්කම යාගේ අතුරුසාව යන නිසා ඒ බලය මම දකිනවා සමස්තයක් වශයෙන් ගත්තම. ඊළඟට මේ ගුරුගේ නැගතක තමයි මේ 29 වෙනිදා ඡන්දේ තියන්නේ. ඉතින් මේ ඡන්දයත් අති විශිෂ්ට ලෙස පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරනවා කියලා මට කියන්න සිද්ධ වෙනවා. අනාවැකිය මොකද මේ මහමැතිවරණයේදී අගමැති වෙන්නේ කවුද කියලා බොහෝ දෙනෙක් මගෙන් අහනවා පේජ් එකේ, Facebook එකේ ඉන්න මිතුරු මිතුරියන්. අද මම එයාට කියනවා මේ මහමැතිවරණයේ ජයරගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා. එතුමා මේ රටේ ඊළඟ අග්‍රාමාත්‍ය බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ සක්කරයටවත් කියලා මම කියනවා. පුද්ගලිකව මම එතුමාට කිසිසේත්ම කැමති පුද්ගලයෙක් නෙවෙයි. නමුත් මේ ග්‍රහචාරය අනුව ජ්‍යොතිෂයට අනුව තමයි මම මේ අනාවැකිය කියන්නේ. සරත් පොන්සේක මහත්තයාගේ ඉරණමත් ඒකයි. කිසිම මන්ත්‍රී ධුරයන් මෙවර එතුමාට දිනා ගන්න හැකියාවක් නැහැ කියන බවට අද මං අනාවැකිය කියනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ඉදිරි ජනාධිපති මැතින ඇමරිකාවේ ජයගන්න. මේ පිළිබඳව මම පණිවිඩයක් එතුමාට ඇරලත් තියෙනවා මේ වෙනකොට. ඒක නිසා බල බලන්න මගේ මේ අනාවැකියත් කොහොමද කියලා. මහනකට උත්තර දෙන්න ඉදිරියේ ඉන්නේ පළාත් පාලන මැතිවරණ තුසිත මහත්මයා. පළාත් පාලන මැතිවරණේ මම අදානාවකයක් කියනවා ලංකාවේ වැඩිම ආසන සංඛ්‍යාවත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයෙන් තරඟ කරන පක්ෂය විසින් දිනා ගන්නවා කියලා. මෙවන පළාත් පාලන මැතිවරණේ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා බහුතරයක් ජයග්‍රහණය කරන්නේ පොහොට්ටුවෙන් තරඟ කරන පොදු ජන පෙරමුණ බව අනිවාර්යයෙන්ම කියනවා. රනිල් වික්‍රමසිංහ අකමැත්‍යවරයට එරෙහිව විශ්වාස මන්දයන් මේ වෙනකොට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීලා තියෙනවා. දැන් හැමෝටම හරි කුතුහලයක් මේ විශ්වාස මන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාට ජයග්‍රහණය කරන්න පුළුවන් බැරිද? මේ අනාවැකි 13ක් කියපු මට මේක බොහොම කජු කනවා වගේ වැඩක්. විශ්වාස මන්දයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා බොහොම ලේසියෙන් ජය ගන්න බවට මම අද අනාවැකි පළ කරනවා. ඊළඟ ජනාධිපති කාටවත් වළක්වන්න බෑ, සක්කරයටවත් වළක්වන්න බෑ, ගෝඨාභය ජනාධිපති වෙනවා. ඒ වගේම නැවත මේ රට එක්සේසත් කරන නායකයා වන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වෙනවා.